මැදහත් බව භාවනා පුහුණුව තුලදී ප්‍රගුණ කළ යුතු මූලික කරුණු තුන වනුයේ හැඟීම් වලට අවනත වී ඒවාට වහල් නොවීම යනුවෙන් අදහස් කරනු ලබන ඉන්ද්‍රිය සංවරය පමණ දෙන ආහාර අනුභවය හා අවදියෙන් සිටීම යන මේවා වේ ඉන්ද්‍රිය සංවරය අඳ බව බිහිරි බව විකලාංග බව වැනි කායික විෂමතාවයන් පහසුවෙන් හඳුනා ගැනීමට අපට හැකි වෙයි නමුත් මනසේ විෂමතාවයන් ඒවට වඩා වෙනස්ය භාවනාව පටන් ගන්නා විට ඔබ දේවල් දකින්නේ වෙනස් වූ ආකාරයකින්ය කලින් සාමාන්‍ය ඒවා වශයෙන් පෙනුන මානසික විකෘතිතාවයන්ද ඒවා තුළ පවතින පෙර නොදුටු අන්තරායන්ද ඔබ දැකගන්නේය ඔබේ ඉන්ද්‍රිය සංවර භාවය ඇතිවන්නේ මේ තුලිනි කැලයකට හෝ වනයකට ඇතුල් වන අයෙක් විසගෝර සතුන්ගෙන් හා උල් කටුවාදීන් වන උවදුරු ගැන අවධානයෙන් සිටින්නාසේ ඔබද සංවේදී භාවයෙන් යුක්තවන්නේය අලුත් තුවාලයක් ඇත්තෙක් මැස්සන්ගෙන් හා මදුරුවන්ගෙන් ඇතිවන උවදුරු ගැන එයටත් වඩා දැන සිටී භාවනා කරන කෙනෙකුට උවදුරු ඇතිවන්නේ ඉන්ද්‍රිය අරමුණු වලිනි ඒ නිසාම ඉන්ද්‍රිය සංවරශීලී භාවය අවශ්‍ය වෙයි එය සැබවින්ම ඉතා උසස් ගණයේ සීලයද වෙයි මද පමණට ආහාර අනුභවය උපවාසයේ යෙදීම පහසුය නමුත් භාවනාවක් වශයෙන් ස්වල්පයක් අනුභව කිරීම හෝ සංවරශීලීව අනුභව කිරීම ඊට වඩා ආසීරුය නිතර කරන උපවාසය වෙනුවට ඔබේ අවශ්‍යතාවයන් ගැන සතියෙන් හා සියුම් වැටහීමෙන් යුතුව අනුභව කිරීමට ඉගෙන ගන්න අවශ්‍යතාවයන්ගෙන් ආශාවන් වෙන්කර දැන ගැනීමට ඉගෙන ගන්න ශරීරයේ වෙහෙස කරවීම ඒ තුලම ඇති ආත්ම වදයක් නොවේ නිදි වර්ජිත වීම හෝ ආහාර නොගෙන සිටීම පමණ ඉක්මවා යාමක් ලෙස සමහර විට පෙනේ. නමුත් එහි ප්‍රයෝජනයක් තිබීමටද පුළුවන්. කුසීතකමට හා ක්ලේශයන්ට එරෙහි වෙමින් ඒවා ගැන සුපරීක්ෂාවෙන් බලා සිටීමට අප සූදානම් විය යුතුය. මේවා ගැන අවබෝධයක් ලත්පසු තව දුරටත් එවැනි ව්‍යායාමයක් අවශ්‍ය නොවේ. ස්වල්ප වශයෙන් අනුභව කිරීම නිදා ගැනීම හා කතා කිරීම යන මේවා අප විසින් කළ යුත්තේ අපේ ආශාවන්ට එරෙහිවීමේ හා ඒවා අනාවරණය කරවා ගැනීමේ කාර්යය සඳහාය අවදියෙන් සිටීම අවධානය පිහිටුවා ගැනීමට නම් හුදෙක් ඒ ගැන උද්‍යෝගයක් දැනෙන විට පමණක් නොව නිරතුරුවම වීර්යය අවශ්‍ය වෙයි සමහර අවස්ථාවල මුළු රැයක්ම භාවනාවේ යෙදී සිටියද අනෙක් කාලය තුලදී ඔබේ කුසීතකම අනුව ඔබ තවමත් ක්‍රියා කරන්නෙහි නම් එය නිවැරදි පුහුණුව නොවේ දෙමාපියන් විසින් පරීක්ෂාකාරී ලෙස දරුවකු බලා ගන්නාසේ ඔබද නිරන්තරයෙන්ම ඔබේ මනස දෙස සුපරීක්ෂාකාරීව බලා හිඳින්න එය සතු නොදෙනවත්කමින් එය රැක ගන්න නිවැරදි දෙය කුමක්ද යන්න යට වටහා දෙන්න. භාවනා කිරීම සඳහා යම් අවස්ථාවල ඔබට අවකාශ නැතැයි සිතීම වැරදිය. ඔබ ගැන අවබෝධය ලබා ගැනීම සඳහා ඔබ නිරන්තරයෙන්ම වෑයම් කළ යුතුය. එය සියලුම තත්ත්වයන් යටතේ නොනැවතී පවත්නා හුස්මෙන් අවශ්‍යය. සජ්ජායනා කිරීම හා වැඩ කිරීම වැනි ක්‍රියාකාරකම් ගැන අකමැතිවන්නේ නම් ඒවා නොකර අත්හැර දමන්නේ නම් අවදි බවින් සිටීම කුමක්ද යන්න ඔබ කිසි කලකත් ඉගෙන නොගන්නේ හිය.